गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सङ्गमुक्तदं धम्मस्सवन कालो अयं बधन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यो इमस्मिन् धम्म विनये अप्पमन्तो विहेस्सति पहाय जाति संसारं दुःखसन्तं करिष्यति ते एमागे स्वामीयो भाग्यवत्तो अरिहत्तो गौतम सम्मा संबुदु रजानन वहन्स उब वहन्से घे अनंत सीलयतद अनंत समाधियतद अनंत प्रज्ञावतद अनंत विमुक्ति विमुक्ति ज्ञान दर्शनयनतद मागे नमस्कार वेवा मागे मिम सिल्वत जीवितय पूजा करमि पूजा वेवा अति पूज्य पाद महासंघया वहंस सद्धर्म श्रवणेट सित यमु करमिन मी वटिना धर्मानुशासनाव කිටිවිලාවක් නමුත් ඔබේ සුඛ අවබෝධයේ පිණිස ධර්මයේ ශ්‍රවණය කරන සදැහැති පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිහිටාදාන කරගෙන අද මේ වටිනා උතුම් නිකිණිපුර පසළොස්වක් පොහෝ දවස සෑම අංශයකින්ම අපේ සිස්සතන් සුවපත් කරනවස් සියත රූපවාහිනී ඔස්සේ මේ අමා වැස්සෙන් සුවපත් වන සිස්සතන් ධර්ම අවබෝධය පිණිස මේ උත්සාහය ධර්මානුශාසනාව මේ ශ්‍රවණමය පින්කම සිද්ධ වන්නේ බුදුරජාණන් වහන්සේ उत्तम शासन पिन्वत्नि उबाप हेमदिनाटम वज्र भूमिया जय भूमिया विजय भूमिया एम कियान्नी ऐ मे दिगिन दिगट ससर एविदिमिन जीवत्विमिन मिय एदिमिन उपन दवसे पटं मरणे दक्वा हंडन वेलपेन तेवेन सुविन दुकिन पेलेन उबापी
බුදුරජාණන් වහන්සේගේ සැනසිලි ධර්මය නිසා ශාන්තිදායක ධර්මය නිසා කොච්චරනම් හිත නිවා ගන්නවද? ඒ හිත නිවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා මහා ප්‍රඥාව නිසායි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරුණා ධර්මයක්. කරුණා සාගරයක්. ඒ නිසා ජීවිතයේ අවබෝධය සඳහා අවබෝධයෙන් ජීවිතය නිමා කරන්නට අවබෝධයෙන් ජීවිතය ගත කරන්නට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තරම් වටිනා තවත් නම් උපදේශයක් මේ තුන් ලෝක ධාතුවේම ඇත්තේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ තරම්ම වසර 2600ක් 34ක් නැර සද්ධර්ම ගංගාවක් වාගේ එක දිගටම ගලාගෙන ආවේ. ඉතින් මේ උතුම් නිකිණිපුර 15ක් බොහෝ දවස ලංකාවාසී ලෝකවාසී සදැහැති බෞද්ධයෝ බොහෝම ගෞරවයෙන් පිළිපදින දවසක්. මා මාතෘකා කළේ ඉතාමත්ම වටිනා උතුම් ධර්ම වචනයක්. යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙසති. පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යෝ යමෙක් ඉමස්මින් ධම්ම විනයේ මේ ධර්මයේද විනයේද අප්පමත්තෝ විහෙසති. අප්‍රමාදීව හැසිරෙනවා නම් හික්මෙනවා නම් පහාය ජාති සංසාරං මේ ජාති සංඛ්‍යාත සංසාරය ප්‍රහාණය කරලා දුරු කරලා දුක්ඛසන්තං කරිසති. ඒ සසරේ විඳින්නට තියෙන අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන් ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කරන දුක්ඛාරය සත්‍ය ප්‍රතිවේදයෙන් සියලු දුක් නිමා කරලා අමා සැනසීමට පත් වෙනවයි කියන අදහස තමයි මේ සරල ධර්ම පාඨයෙන් අපට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළේ. ඒ නිසා අද බොහෝ සදැහැති පිරිස් මේ උතුම් පුර 15ක් පොහොව දවසේ ඔබේ ගමේ විහාරස්ථානයට ගිහිල්ලා හිට එහෙමත් නැත්නම් දුර බැහැර හෝ විවේක ස්ථානවලට ගිහින් මේ මාධ්‍ය තුලින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් ධර්මයේ දකිමින් අහමින් දර්ශනය කරගන්නට ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන වටින දවස. දුක්ඛ ධර්මතාවය තමයි මේ ලෝකේ අපි හැමෝටම අත්විඳින්නට තියෙන සත්‍ය ඒකයි. එහෙනම් අපි හැමෝටම පොදුවේ විඳින්නට තියෙන ජාති භේදයකින් ආගම් භේදයකින් කුලමල පන්ති පාට වර්ණ ආදී භේදයකින් තොරව පොදු ධර්මතාවය තමයි මේ දුක කියන ධර්මතාවය. එහෙනම් ඒ දුක කියන ධර්මතාවය අපි හැමෝටම භුක්ති විඳින්න වෙනවා. මේ සසරේ කොතනක හටගත්තත් දිව්‍ය ලෝකයක හටගත්තත් බ්‍රහ්ම ලෝකයක හටගත්තත් ඌපපාතිකවනි මනුස්ස ලෝකේ උපන්නත් තිරිසං ප්‍රීතාසුර නරකාදී කොයි විදිහේ ජීවිතයක හටගත්තත් ඒ හටගත් ජීවිතයේ ස්ථීර නොමැති වීම නිසා අපට ඒ අස්තිර භාවය නිසා වෙනස් වෙන ස්වභාවය නිසා දුකයි. දැන් පමණක් කෙනෙක් හිතන්නට පුළුවන් දැන් දෙව්ලොව උපන්නම එහෙම දුකක් තියනවාද කියලා. නෑ දෙව්ලොව එහෙම දුකක් නෑ. දෙව්ලොව උපන් සත්වයා කුසලයක විපාක වාරයකින් දෙව්ලොව උපදිනවා. යාමය තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවරතේ චාතුර් මහරාජිකය කියන මේ සදිබ්බ ලෝකයන් ගිහි යම් දෙව්ලෝක උපන් නැහැන් පස්සේ දිව්‍ය ආවුෂේ දිව්‍ය වරණේ දිව්‍ය සැපේ දිව්‍ය බලේ දිව්‍ය ප්‍රඥාව කියන මෙන්න මේ ආනිසංස ලබනවා. හැබැයි ඒ ජීවිත වලින් යම් දවසකදී අපිට චුත වෙන්න වෙනවා. එහෙනම් දිව්‍ය ලෝකයේ දෙවියෙක් වෙලා හටගත්තත් ස්ථීර නොමැති නිසා එහෙන් චුතවීමක් තියෙන බැවින් දුකයි. ඒකයි මේ දෙව්ලොව හටගත්තත් දුකයි කියන්නේ. එහෙම නැතුව දෙව්ලොව ජීවත් වෙන එක දුකයි කියන එක නෙවෙයි. දැන් මනුස්ස ලෝකයට වඩා දෙව්ලොව දෙවියන්ට කායික සැපය අධිකයි. කායික දුක්ඛයක් නැහැ කියනවා.
මානසික දුක තියෙන්න පුළුවන් තියෙනවා. දැන් මනුස්ස ලෝකයේ කායික දුකක් තියෙනවා. කායික වශයෙන් අපිට ඔය අසනීප ලෙඩ රෝග ආදී වැළඳුනාම ඇති වෙන දුකේ ඉඳන් කායික දුක් ගොඩක් තියෙනවා. මානසික දුක් ඊටත් වඩා තියෙනවා. දැන් මනුස්ස ලෝකේ දැන් අද කාලේ බැලුවාම කොච්චර දුක් අපට හම්බ වෙනවදනේ. ඒ නිසා එහෙමනම් මනුස්ස ලෝකේ කායික දුකක් තියෙනවා, මානසික දුකක් තියෙනවා. ඉතාමත්ම කිටි කායික සැපයක් මානසික සැපයකුත් තියෙනවා. ඉතින් ඒ ටිකට තමයි අපි මේ ඇලෙන්නේ. ඔය පුංචි ආස්වාදේ නිසා ලැබෙන කායික මානසික සුඛයට සැපයට ඇලෙන නිසා අපට අමතක වෙනවා මහා කාය දුක්ඛන්දයක් තියෙනවා කියලා. කායට මහ දුකක් තියෙනවා කියලා සිහියෙන් දකින්නේ. මානසික දුකක්, විශාල මානසික දුකක් තියෙනවා කියලා සිහියෙන් අපි දකින්නේ නැහැ. අර පුංචි කාය සංසග්ගාදී ඒ පුංචි සැපේ නිසා, ඒ තියෙන ආස්වාදනීයත්වයට ඇලීම නිසා. බ්‍රහ්ම ලෝකයක හටගත්තත් ඒ බඹතලෙහි යම් චුතවීමක් තියෙනවා. රූපාවචර බඹතලයක වෙන්න පුළුවන්, අරූපාවචර බඹතලයක වෙන්න පුළුවන්. ඒ බ්‍රහ්ම ලෝක උපත්තීන් වද ඒ බ්‍රහ්මයා බ්‍රහ්මත්වයේ සදාකාලික නැහැ. යම් දවසක අපට අනාගාමී ආර්ය ඵලයට අපේ චිත්තය පත් කර ගන්න ලැබුණොත් මේ ජීවිතයේ දැන් මනුස්ස ලෝකේ අනාගාමි ඵලයට පත් වෙලා මේන් චුත වුණොත් අරිහත්වයට පත් වෙන්නේ නැතුව පංචවිධ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. පංච සුද්ධාවාස බමතලේ කියලා එහිදී අරිහත්වයට පත් වෙලා සම්පූර්ණ බ්‍රහ්මාවශ්‍ය වින්දනය කළ පිරිනුවන් පාන්නට පුළුවන්. ඒක විශේෂිත තැනක්. අනාගාමි ඵලයට පත් වෙන්නම උවමනයි. රූපාවචර අරූපාවචර මහග්ගත ධ්‍යාන කුසල් සිතක් උපදවගත්තට පංච සුද්ධාවාසයේ පහළවන්නේ නැහැ. අනාගාමි ඵලයටම පත් වෙන්නට ඕනි. ඒ විශේෂිත තැනක්. සුද්ධ ආවාස, ඉතාමත්ම සුද්ධ භාවයට පත්වෙච්ච උතුමන්ගේ ආවාසය කියන අර්ථයයි. ඒ නිසා අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක කියන, දැන් අකනිටා කියන්නේ බඹතලයේ දක්වාම සුද්ධාවාස පහ සඳහන් වෙනවා. ඊළඟට සතර අපායක හටගත්තොත් කොහොමත්ම තියෙන්නේ දුකමයි. කායිකවත් දුක් විඳින්න තියෙනවා, මානසිකවත් දුක් විඳින්න තියෙනවා. මනුස්ස ලෝකේ දුක සැප දෙක කායික මානසික වශයෙන් තියෙනවා. එදින අපට පීනවා මේ සත්ව සංඥාවෙන් කෙබඳු ලෝකයක උපන්නත් පින්වත්නි අපට සදාකාලික නොමැති නිසා, වෙනස් වී යන නිසා දුකයි. ඉතින් මෙන්න මේ දුක්ඛ සන්තං කරිස්සති, මේ දුක කියන ධර්මතාවය සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය කරලා ඒ දුක අවබෝධ කරන උත්තම ඥානයට, චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් අවබෝධ ඥානයට පත්වෙන්න තමයි මේ අද උතුම් පුර පසළොස්වක් බොහෝ දවසේ සිල්වත්තුනේ සීලයක පිහිටියේ. ඒ මේ උතුම් සීලයේ පිහිටාගෙන බුදුරජාණන් වහන්සේ වදහල ශ්‍රී සද්ධර්මයට, ඒ වගේම විනයට, තමන්ගේ ජීවිතය හික්මවා ගන්නට පුරුදු පුහුණු වීම. යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසති. අන්න මේ ධර්ම විනය දෙකට අනුව හිත හික්මවා ගැනීමෙන් පහාය ජාති සංසාරං, මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදි කියන මේ මහා දුක්ඛස්කන්ධයන්ගෙන් මිදහස් වෙන්නට අපට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, ඒ මේ දුක අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙලා නැවත නැවත හටගැනීමේ දුක, ඊළඟට හටගත් උපන් සත්වයාගේ ලෙඩවීමේ දුක, වයසට යාම නිසා හටගන්න දුක්, කායික දුර්වලතාවයන්, මානසික දුර්වලතාවයන්, දිරීම් ආදී කොට ඇත්තා වූ මේ මහා දුක් රැසින් නිදහස් වෙන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමයි භාග්‍යවත් දේශනාවේ සඳහන් වෙන මේ ධර්මය හොඳට අහන්න කියලා කියන්නේ. එනම් මේ ධර්මය අහනකොට පින්වත්නි අපට කොච්චර ආනිසංස තියෙනවද, කොයි තරම් තියෙනවද,
මේ ධර්ම ශ්‍රවණය කරනකොට මෙලොවම ලැබෙන ආනිසංස තියෙනවා. අසුතං සුනාති. කවදාකවත් අහලා තිබිච්ච නැති අලුත් ධර්ම කරුණු ධර්ම කොටාස අහන්නට අවකාශය ලැබෙනවා. නොඇසූ ධර්මයේ අහන්න ලැබෙන එක මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයන් කොච්චර වටිනවද? අසුතං සුනාති. සුතං පරියෝදපීති. දැන් කලින් අහලා තිබුණු ධර්ම කාරණා පිළිබඳව නැවත නැවත අහනකොට වඩාත් ධර්ම දැනුම පිරිසිදු කරගන්න ලැබෙනවා. ධර්ම ඥානය පිරිසිදු බවට පත් කරගන්නට ලැබෙනවා. ඒකත් මේ ධර්මයේ නැවත නැවත ඇසීම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන මෙලව ආනිශංසයක්. කංකං විතරති. දැන් අපිට ওই ධර්මයේ විනය ගැන නොඑක් විදිහේ සැක සංකා තියෙන අවස්ථා එනවා. ඒ ධර්මයේ අහනකොට කියවනකොට අර ධර්මයේ පිළිබඳව තිබුණු සැක දුර්වලය යන නිසක බවට ධර්මයේ පිළිබඳව සුතමේ ඥානෙ හට ගන්නව ඇති වෙනවා. එනං කංකං විතරති. දිට්ඨින් උජුං කරෝති. මේ ධර්ම දැනුම ඍජු භාවයට පත්වීම, ඒ කියන්නේ මිසදුටු ගැනීම වලින් වැළකීලා සම්‍යක් දෘෂ්ටියට තමන් පත්වෙනවා මේ ධර්මයේ ඇසීම නිසා. ඒ කොච්චර වටිනවදනි? නොඑක් නොඑක් වැරදි දෘෂ්ටීන්, වැරදි ධර්ම කොටහසයන් අපි උපාදාන කරගෙන කොච්චර වැරදි සීල වෘතවල අතරමං වෙනවදනි? එහෙනම් බලන්න මේ ධර්මය අහනකොට අර මිච්ඡා දෘෂ්ටික අදහස් දුර වෙලා සමදිටු බවට පත් වෙනවා. චිත්තමස පසීදති. සිතේ මේ ධර්මය අහනකොට එක අරමුණකට සමාධිමත් වෙනවා. ඒ අරමුණට හිත යොමු වෙනවා. ධර්මාරම්මණය බලවත් වෙනවා. ඒ ධර්මාරම්මණය බලවත් කරගෙන සිත පිරිසිදු කරගන්නට වාසනාව ලැබෙනවා. බලන්න කොච්චරනම් වටිනවද? කොච්චර වටිනවද? ඉතින් විමුක්තායතන සීරස පංචකය කියලා මේ නිවන් දොරටු පහ සඳහන් වෙන තැන මේ ධර්ම ශ්‍රවණිය ධර්ම දේශනාව කියන්නේ විමුක්තායතන දෙකක් නේද? නිවන් දොරටු දෙකක්. ඒ නිසා ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ජායනාව, ධර්ම සම්මර්ෂණය, ඒ වගේම භාවනා මනසිකාරය සමති විදර්ශනා වශයෙන් වඩනකොට පින්වත්නි මහා පුදුම එළියක්, පුදුම ශාන්තියක් අපේ හිතේ ඇති කරගන්නට වාසනාව ලැබෙනවා. ඒ නිසා මේ ධර්මය ඕම ගෞරවයෙන් සද්ධාවෙන් අහලා ශ්‍රවණය කරලා හිතේ කරගන්නට ඕනේ. මේ ඒ ධර්මය කල්පකෝටි සතසහස්ර ගණනකින්වත් අපට අහන්න ලැබෙන්නේ අබුද්ධෝත්පාද කාලවල මේ ධර්මය කියන වචනේවත් අපට අහන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අට්ඨිකත්වා මානසිකත්වා සම්බං චීතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතු ධම්මං සුනාති. අට්ඨිකත්වා කල්පකෝටි සතසහස්ර ගණනකින්වත් අහන්න නොලැබෙන මේ බුදු බණ දැඩි පැහැදීමකින්ම අහන්න ටෝනි බණ අහන වෙලාවේ. මානසිකත්වා පදයක් පදයක් පාසාම මේ ධර්මය මෙනෙහි කරමින් ශ්‍රවණය කරන්න ටෝනි. මානසිකත්ව මනසින් මෙනෙහි කර කර මේ ධර්මය අහන්න ඕනේ. සබ්බං චේතසෝ සමන්වා හරිත්වා ධම්මං සුනාති. හරියට රත්තරම් භාජනයක සිංහ තෙල් තැම්පත් කරනවා වගේ අමතක වෙන්න දෙන්නේ නැතුව පිළින් පෙළට පීලියෙන් පීලියට මේ ධර්ම පද හොඳින් දරාගෙන මතක තියාගෙන ධර්මය අහන්නට ඕනේ. ඕහිත සෝතෝ ධම්මං සුනාති. අනිවිහත භාවයට පත් වෙන්නේ නැතුව ලූලු අත බලන්නේ නැතුව හිත සමාධිමත් කරගෙන භාවනාවකට සමවැදුනා වගේ මේ ධර්මය හොඳින් අහන්නට ඕනේ. ඉතින් මේ අමා වැස්සෙන් ඔබේ සිස්සතන් නිවාසනසන්ට මේ වටිනා උත්තරීතර ධර්මය පින්වත්නි අද දවසේ හොඳින් ශ්‍රවණය කරනකොට හොඳින් මතක තියාගන්නකොට පිරිසිදුව අදිෂ්ඨාන කරගන්නකොට ධර්ම මානසිකාරය වැඩෙනකොට ධර්ම සජ්ජායනා කරනකොට මහා පුදුම සැනසෙල්ලක් මහා පුදුම එළියක් අපට ලබන්නට පුළුවන් සිතේ. ඒ නිසා අද මේ නිකිණපුර පසළොස්වක බොහෝ දවසේ මේ උත්තම අවස්ථාවේදී අපි උතුම් මානසිකාරය කිටි වෙලාවක් හරි හිතෙන් මෙනෙහි කරමින් අපි අද දවස සම්පූර්ණ කරගන්නට වාසනාව ලැබේවා කියන අදහස ඇති කරගෙන මෙහි ගිහින් මානසිකාර කරමු.
साधु 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 ए मागे स्वामीयो धर्मस्वामीयो भाग्यवत्तो अरिहंतो बुधुरजानन महंसे सियलोम पाप धर्मयन प्रहाणय कल बैविंद संसार चक्रयागे अरसिंदलो बैविंद तन्ना अविद्यादि क्लेश धर्मयो तमन वहंसेगे चित्त संतानयिं दुरुकल बैविंद राहसिन दो पाप यक्नेत्थाओ तुनलोवट महंतो करुणा वैसिवसालो बुधुरजानन महंसेट मागे नमस्कार वेवा सो भगवा इति पे अरहं अरहं वत सो भगवा ए मागे स्वामीयो भाग्यवत्तो अरिहंतो बुधुरजानन महंसेट मागे नमस्कार वेवा स्वामीनि भाग्यवतुन महंसे अरहं नम वनसेक अरहं नम वनसेक अरहं नम वनसेक स्वामीनि बुधुरजानन महंसे राग देश मोह दुरुकल बैविंद राहसिंह वत पाप यज्ञकल बैविंद सियलु दिवि मिनिसुन्गे वंदनावट सुदुसु बैविंद स्वामीनि भाग्यवतुन वहन्से अरहं नम वनसेक अरहं नम वनसेक अरहं नम वनसेक सो भगवानिति पि अरहं अरहं वत सो भगवा सो भगवानिति पि अरहं अरहं वत सो भगवा मे विधि අරහංගුණය අද දවසේ හොඳින් මෙනෙහි කරන්ට බුදුගුණ මෙනෙහි කරමින් මෛත්‍රිය වඩමින් ධර්මානු ධර්ම ප්‍රතිපන්න වෙමින් අද දවසේ ලෞතුරා බුද්ධ ශාසනයේ බොහෝ වටිනා දේ සිද්ධ වෙච්ච දවස අනඳ මාහිමියන් වහන්සේ අරිහත්වයට පත්වීම ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ පසුවස් සමාදන් වීම මහා සංඝරත්නය ප්‍රථම ධර්ම මහා සංගීතිය පැවැත්වීම ආදී අතිශයම වටිනා උතුම් නිකිණිපුර පසළොස්වක් පොහෝ දවසේ මේ සියත අමාවැස්ස සියත රූපවාහිනියෙන් ඔබ සිත් සතන් සුවපත් කරගන්නට පිළිඹෙන මොහොත හැම දිනාටම අමාවැසපතම සැලසේවායි ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංස කුසල බලයෙන් හැමතෙම අමා සැපතම සැලසේවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.